রামানে হবে, রিজেন্ট করে আছে তিব্বত এলিয়ে আনিবারে পেপারে মনে লিওয়া দাঁড়ি পড়া গান্নি হামাদান টাইমিং নে করে মুকা টাইমিং হলা নোনি ইন দা ওদ পেপারে গলি মে নিতে লোক পেপার দিতে দেন মন পড়া না তো দিনে কো দেখু আপা নে মানে আর 21 কে তাই 21 কে তাই ඒගොල්ලෝ නම් ඒගොල්ලෝ පුළා ටයිමින් කරලා කියන්නේ නැහැ. මොකද හේින්ද එක මාර ප්‍රශ්නයක් කරලා තිනා. මොකද හේතුව මේ හේතු තමයි දැන් මේක පේපර දුන්නාම පස්සේ කොහොම කරත් උන් ටයිමින් ළමයි ලියන්නේ ටයිමින් වලට. හරිද? එක්කෙනයි දෙන්නේ ලියන්නේ. දැන් උන් තිතින් ඒගොල්ලෝ අර පොඩක් වැඩි අවුල් කරන් දිනා. මොකද හේතු ටයිමින් කරලා ලියන්න ලියන්න තුවිදලා පෑය ගන්න පේපර් වල ලියන්න කිව්ල නම් අර ටයිමින් එකේ නැහැ. උත්තර ලියන්න ටයිමින් එකේ නැහැ. ඒක මාර ගැටලුවක් නේ. ඒ නිසා තමයි ප්‍රශ්නේ. ඒක දැන් මේ මෙහෙම දැන් ඕගොල්ලන්ට රිවිෂන් එකක් මේගොල්ලෝ රිවිෂන් දෙනුනේ නැහැ මම. පේපර් දෙනුනේ නැහැ මම තාම මේ වගේ. කෙරෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට තීරි ක්ලාස් එකක් දෙපාර දෙපාර කියලා පටන් ගන්න ක්ලාස් මේ වගේ දෙනුනේ නැහැ ඕගොල්ලන්ට. ඒකේ පොඩක් ටයිමින් මේ ටයිමින් පොඩක් මේ වුණා මොකද යාර ඒගොල්ලන්ගේ අවුරුද්ද කිව්ව වගේ සිලබස් වලින් තිබෙයි හින්දා. දැන් ඔයාලා කල් දෙකින් ඉඳන් කැටලොග් එකේ නේ. ඉතින් මේ ඔය කාරණාත් එක දැන් මම පටන් ගන්න දැන් මම කරන්නේ මේ හැමදාම මේ පටන් ගන්න ටික කලින් දෙකේම ක්ලාස් දෙකේම ටයිමින් එකට ඔක ලියවන එක හේතුව අර ඒක තියෙන මේක තමයි ඔයගොල්ලෝ පුළුවන් එක මොකද මේ විනාඩි 30 අතරින් ඔක කාලයක් කරද්දී ඇඟට ඔය ටයිමින් එක හුරු වෙනවා. ඒතකොට ඔබ අවුලක් ඉන්නේ නැහැ. සහ දැන් කොහොමත් දැන් මම මේ ආවෙදී මම පටන් ගන්නේ දැන් ඔක ඔක්කොම ෆිසිකල් පටන් ගන්න නෑ. හොඳ එකක් කියනවා. සාමාන්‍ය පරිදි ඔන්ලයින් ටයිම් ටේබල් තමයි යන්නේ. හොඳේ. ලබනවාදී සෙන්සෝත ක්ලාස් දෙක දිනවා මේ ඔන්ලයින්. මොකද හේතුව ආයෙ කල් ගිය 10 ඉඳලා 10 ඉඳන් පස්සේ පටන් ගන්න පුළුවන් උනොත් ක්ලාස් පටන් ගන්නවා. ඒතකොට මම කියන එක ලංකාවේ මොකද වෙන්නේ කියලා. හොඳේ. මේ වගේ කාඩ් දාන ටික සාමාන්‍ය පරිදි කරන දින සීසන් ගිල්ල මේ දැමෙන් එක මම කියලා ටියුට් කියලා නම් මම මේවා පේපර් ගන්න හැදුවෙත් නැහැ මොකද මං හිතන්නේ මේ සතිපතා ක්ලාස් තිබ්බොත් ඔක සතිපතා දින මම ටියුට් ටික පේපර් තියෙම එක පාඩම් හදන්න යනවා නම් ඔක්කොම දැන් මම 14 කට හදන්න තව පේපර් කීපයක් හදන්න දිනවා එහෙනම් දැන් මම එපා ගන්න මේ 20 ටී ක්ලාස් එක නම් දුන්න ටියුට් තව දෙන්න දෙයක් නැහැ දැන්ට ඔහම තමයි පේපර් එකක් දෙන්න දිනවා 20 ටී එකේ මේ රිවිෂන් එකේ පේපර් එකක් දෙන්න දිනවා මම තව ඒක මම දෙන්න හොඳද එහෙනම් මේ ඕගොල්ලෝ දැන් ඉන්නම ඔය රිවිෂන් ටයිමින් කියන එක ගැන මොකද කල්පනා කරලා වැඩ කරන්නේ නැත්නම් ටයිමින් එක අවුල් ගියොත් එහෙම අපි කොච්චර වැඩ කරාරි කොහොමද දැක්න්නේ ටයිමින් ටික දියා ගන්න ටයිමින් ටික හදා ගන්න නැතුව අපේ විභාගයට ෆේස් කරන්න බෑ මොකද හේතුව අර ප්‍රශ්නත් එක්ක බය වෙලා අනමනම් ගියසලා විභාගේ අරගෙන සීන් එක යනවා ඒ නිසා පැහැදිලිව හොඳට කල්පනා කරලා පේපර් එක අපි ලියාගමු නෝමල් එකේ රසක මේ ටයිමින් එක හදාගන්න හරිනේ දැන් මේ ප්‍රශ්න පත්‍රය නම් ත්‍රිකෝණමිතියක් තියෙන සමහරවිට දුකම තියෙනවා ත්‍රිකෝණමිතිය මම තාම කරේ නැහැ. නමුත් ප්‍රශ්නයක් කරගන්න මොකද රිවිෂන් එකක් මේ. රිවිෂන් එක කියන්නේ එකපාරක් සිලබස් එකක දැන් නැවතත් කරගෙන යන එක තියෙන ප්‍රශ්න මතක් කරගනි. ඒ නිසා රිවිෂන් එකේදී ඉස්සරහ පොඩි පාඩමක් කරගෙන ගැටලොක් වෙන්නේ නැහැ. නමුත් ත්‍රිකෝණික වන් සර කරමි. හරිනේ? රයිට්. මුලින්ම පටන් ගමු. දාලා කියලා දිනා 25 කියන තුන කෝණයේ අංශ වලින් දැක්වුවේ පහළ කෝණාරයක් ලැබෙයිද කියලා. මම මේක පොඩ්ඩක් මතක් කරගන්න තීරිය මොකද්ද කියලා. හරිද? ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට කෝණමයින පාවිච්චි කරන්න මේ ඔයගොල්ලෝ ඔයගොල්ලෝ නෝට් එකක් දා ගන්න ඕන මම මේ කියන දේවල් ඔයගොල්ලන් හදපු කොලේ හැරි ඔයගොල්ලන් පොතක කරන වඩා හොඳ නෝට් එකක් දා ගන්න උදාරයි හොඳයි මේ අංශකේ අංශකත් ඔක්කොම අංශකේ රීඩින් කරන කෝ රීඩින් අංශක කරලෝ දැන් ඔක්කොම හරියට මතක් කරලා ඉන්න මොකක්ද මේ රීඩින් අංශක කියන්නේ අංශක සහ රීඩින් කියන්නේ කෝණමයින පාවිච්චි කරන එක දෙකක් පැහැදිලි නේද අංශ දෙක ඔක පොඩි කාලේ අංශ පොලි මයින කෝණමයින කෝණමයින වල දෙක මයින දෙක ඔක අංශක වල හරිද එතකොට අංශක කියන්නේ මුදේ මේ ලක්ෂයකට ලක්ෂයකට සම්පූර්ණ කියන ලක්ෂයක් වඩා තියෙන සම්පූර්ණ කෝණය කොටස් 360 කට දෙනවා හරිද නැත්නම් එහෙම නැත්නම් කියන්නේ වෘත්තයක පරිධිය කොටස් 360 කට බෙදුවෙන් පස්සේ අන්නේ එක කොටසකින් කේන්ද්‍රීය ආපාතනික කෝණ අංශකය හරිද ඒක සරල දෙයක් නේ මෙහෙම වෘත්තයක් ගහලා ඉවරලා මෙන්න මේ වෘත්තේ පරිධිය දිනවනේ මෙන්න මේ පරිධිය අංශක ඔක්කොම කොටස් 360 කට දෙනවා කොටස් 360 කට දෙලා මෙන්න එක කොටසකින් කේන්ද්‍රීය ආපාතනික කෝණ අංශක 360 කට දිනවා අංශු එකක් පිළිගිනවා ඔය අංශක පිළිගන්නේ අපි කෝණමයින් පාවිච්චි කරලා සරලම එක්කෙනෙක් ඒක ගැනයි කතා කරන්න දෙයක් නැහැ හරිද එතකොට ඊළඟට රේඩියන් කියන මොකද්ද රේඩියන් ක්‍රියාවන්නේ අනිත් අංශක වර්ගයේ පාවිච්චි කරන තව එකක් කෝණමයින්යි රේඩියන් ක්‍රියාවන්නේ මෙන්න මේකට අරය අර ආරු වෘත්තයක අර ආරුද එම ජාතක පිළිගනිමත් අරය ආර ජාතක පිළිගත් ආර අරය ආරුද එම ජාතක පිළිගනිමත් අපකට සම්බන්ධයෙන් කේන්ද්‍රය ආපාතනික කරන කෝණේ තීරණ අංශක
අංශ 20 කියන්නේ ට්‍රිලියන් 5 ප්‍රමාණය කියලා අපි අපි ගන්න එකතරා දර්ශකයක්. ඕකෙන් තමයි අපි ධර්මතාවය පාවිච්චි කරන්නේ. අංශකයක් අංශක 100 කියන්නේ රේඩියන් 5 ප්‍රමාණයකට. එතකොට ඔක තමයි පාවිච්චි කරන්නේ ඒකද පරිවර්තනය කරලා පාවිච්චි කරන්නේ මේක තමයි. අර කිලෝමීටර මීටර වගේ. කිලෝමීටරකට මීටර 1000ක් වගේ අංශක 100 කියන්නේ රේඩියන් 5 ප්‍රමාණයකට. 200 රකන රේඩියන් 25 ප්‍රමාණයට. ඒ කියන්නේ අර 5 කියන්නේ අපි 7 22ද? අන්නේ 7 22 මේකද ඒ තේරුම. කෝණ සම්බන්ධ වෙනකොට මේ 5 කියන අංශයේ 100 උකට. හරි මේක මම හිතන්නේ තියාගන්න. දැන් අපි අහන්න මොකද? අපි අහන්නේ 25 වෙදීම 2ක් 3ක් කියන්නේ කොච්චර රේඩියන් ප්‍රමාණයද කියලා. අංශක කොච්චර අංශ ප්‍රමාණයද කියලා. අංශක 100 උක් ගන්නේ රේඩියන් 5 ප්‍රමාණයක් නම් රේඩියන් 5 ප්‍රමාණයක් නම් රේඩියන් 25 වෙදීම 3ක් කියන්නේ කොච්චර අංශ ප්‍රමාණයක්ද කියලා අපි ගණන් ගන්න. කොහොමද දාගත්තා? හරස් ගුණ කරන්න 180 වැඩි කිරීම 25 වැඩි කිරීම 3 සමානයි 5 වතාවක් x මේ 5 කැපෙනවා 60යි 120යි අංශක ඔහොම බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔච්චර දැක් කරන්න ඕනෙ නැහැ. 25 වැඩි කිරීම 3 කියන එකේ මෙන්න මේ 25 කියන්නේ අංශ 180යි බෙදන්න 3. ඒ තුතර යන අංශ 120 කියලා උත්තර දෙන්න හදන්න මේකද දිගයි මේකද උඹ බලන්න. හරිද? උත්තරය අංශ 120 උත්තරය අංක 4. හරි ඊළඟට දැන් ඊළඟ රූපයේ AB පාදය දිගවන්නේ රූපයේ AB පාදය දිගවන්නේ කියලා කරන්න දෙනවා. මෙහෙම දීලා මෙතන අංශක 60යි මෙතන අංශක 30යි A B C D ඔහොම දින හරි 30යි 3යි සෙන්ටිමීටර් ඔහොම දින හරි අපේ නානේ AB පාදයේ දිග කීයද කියලා නේද එන්නේ ඔ AB පාදයේ දිග කොහේ AB පාදයේ මේ තියෙන AB පාදයේ ඔන්න AB පාදයේ හරිද එතකොට AB පාදයේ දිග අහනකොට දැන් ත්‍රිකෝණික ගණක් මේක හරිද දැන් ත්‍රිකෝණික ගණක් නම් අනිවාර්යයෙන්ම කේස් එකම ඔලුවට අස් ගාලා ඉන්න ඕන දැන් ත්‍රිකෝණික පාදයක දිග හොයනවා නම් ත්‍රිකෝණික යම් කිසි පාදයක දිග හොයනවා නම් ඒ දිග හොයන පාදයේ තියෙන ඕන ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තුල මේක වෙන සරල සීන් එකක් නේ යන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි හරිද ඔය බලය වන් ගණන් කරලා මේ ත්‍රිකෝණ කරන්න බෑ නමුත් මේ සරල මේ ත්‍රිකෝණ විදිය සරල රේඛාව සංඛ්‍යා කියන සරල කරත කතන් දෙකක් තියෙන්නේ අපි යෝග එකට හුරු කර ගන්න තමයි තරම් ගොන්නේ මේ පාඩම් ටිකට පට සරල දෙනවා එකයි කේස් එක හරිද එතකොට AB පාදයේ දිගලිය අපි අහන්න කීයද කියලා දැන් හොදා දැන් අනිත් එක දැන් ත්‍රිකෝණ මේ ලොකුම කේස් එක මෙන්න මේකයි හරිද රිවිෂන් එක රිවිෂන් එකේදී ඕනම අනිවාර්ය ඉගෙන ගන්න ඕන දේවල් ගණන් හදනකොට පේපර් එකේ ගණන් හදනකොට ඒ පේපර් එකේ ගණන් ආවේ මොන පාඩමින්ද කියන ප්‍රශ්නවල ඒ කියන්නේ ඒක විනාඩියෙ මොළු දෙන්න ඕන ගණන් දැක්කහැනි මේ ගණන් මොන පාඩමින් ආපු ගණන්ද කියලා නැග්ගල ඔළුවේ මීටරෙ වෙන්න ඕන දැන් කපි ගණන් කව කියනකො දැන් කපි ගණන් කවද මේ කපි ගණන් මේක මොන පාඩමින්ද කියලා එහෙම මතක් කර දෙන්න ඩාක් නැහැ ඒක දකින්නකොට උරු වෙනවා මේක බලේ ගණක් එකක් අක්කල උරු වෙනවා සහ හදන විදිහ පියවර තුනක් උරු වෙනවා නැත්නම් එන්නේ ඉර වෙන එක ඉතින් ඒ වගේ දැන් ඔයගොල්ලෝ කවදාකවත් දැකපු මොනදික MCQ පහක් වෙන්නේ එවැනි MCQ පන්තිදී හැදිලා තියෙන්නේ නමුත් ඒ ගණන් හදන්න බැරි හේම ලේසි එවැනි MCQ හදලා තිනවා ගණන් අනිවාර්යෙන් අහු වෙනවා නමුත් එවලටත් ඒක පොඩ්ඩක් මූර්ගතියක් වෙනවා මොකද මේ ගණන් වෙනස්නේ ඒක නිසා දකින්නකොටම පාඩම් මොකද කියනකොට රක්දා එන්න ඕන නැත්නම් අවුල් වෙනවා දැන් මේකෙදි ගන්න දැක්කේ දෙනු ත්‍රිකෝණමිතිය. අපෝ ත්‍රිකෝණෙත් නම වෙනම වගේම ත්‍රිකෝණමිතිය. හරිද? ඒකෙත් අංශක 30 අංශකයට ඔය වගේ වශයෙන් අංශක දිග දිනවා. දැන් ත්‍රිකෝණයක නම් ත්‍රිකෝණයක අපිට ඔය සයින් කොස් ටෙන් දාන්න පුළුවන් මිස අනිවාර්යෙන්ම ඍජු කෝණ ත්‍රිකෝණ ඒක ඕනෙලට ගණන් ගන්නවා. සයින් කොස් ටෙන් ඕනෑම දෙයක් ඕන ත්‍රිකෝණමිති අනුපාතයක් අපිට භාවිත කරන්න පුළුවන් වෙන්නේ ඍජු කෝණ ත්‍රිකෝණ දෙක පමණයි. වෙන කිසිම ත්‍රිකෝණයක බෑ. ඍජු කෝණ ත්‍රිකෝණයක පමණමයි අපට sin cos tan වාචයෙන් බලන්න ඉන්නේ හරිද එතකොට අපිට sin 30 cos 60 sin 30 sin 60 cos 30 cos 60 tan 30 tan 60 ඕනෙක අපිට වාචයෙන් බලන ත්‍රිකෝණී ත්‍රිකෝණත් එක්ක දැන් බලන්න හොයන්න කියන AB පාදය ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තුල තින්නේ කියලා නැහැනේ ඇයි මේ ABD සමහරක් එමු ගාලේ ඉන්න මේ දාන ABD වල sin 30 cos 30 tan 30 පිස්සුදු මං එහෙම කරන්නේ නැහැ ඇයි ABD කියන්නේ මොකක්ද ඒක ඒක නේද සාමාන්‍ය ත්‍රිකෝණයක් විෂම පාදයේ ත්‍රිකෝණයක් නේ ප්‍රධාන සංකල්ප මොකක්ද නේද මේක මහා කෝණයක් එහෙනම් ABD ත්‍රිකෝණ sin cos tan 30 ගන්න දැන් මේක sin cos tan ගන්නකොට ත්‍රිකෝණ දෙකයි තියෙන්නේ ඒක මොකද්ද එකක් ACD අනිත් එක BCD ඇයි හේතුව ඒ ත්‍රිකෝණ දෙකම ත්‍රිකෝණ ත්‍රිකෝණ මෙතන කෝණ අංශකම් මොකද කරන්නේ ඒ හිමි
ත්‍රිකෝණයේ 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 සයින් කොස් එකෙන් දාන්න පුළුවන් මේ කිසිමයක දාන්න පුළුවන් නම් පස් වෙන දිග තියාගෙන ඉඳලා දිගලා හයිලයිට් දුක් කරගන්න ත්‍රිකෝණයේ 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 සයින් කොස් එකෙන් දාන්න පුළුවන් නැත්තම් ඕක කරනවා ඒක කියන්නේ ඕක දැන් තියෙනවාට ওই පොඩි පොඩි දේවල් පවා වෙන මිකා බහුබූත කරනවා මම අනිවාර්යෙන්ද බලපම් කරු ඒක අනිවාර්යෙන් ලියන්න හොඳේ හරි දැන් වැඩේ මෙහෙමයි දැන් දැන් ඒ විපද්ද වාගන්න බැරි තමයි ඒ දු ඒක ඉන්නේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණක සමිනි එහෙනම් ත්‍රිකෝණයේ ත්‍රිකෝණ ත්‍රිකෝණී ත්‍රිකෝණ වල පාද පාවිච්චි කරලා අරමතු මතු කර ගන්න. ත්‍රිකෝණී ත්‍රිකෝණ වල පාද පාද පාවිච්චි කරලා මෙයා මතු කර ගන්න. ආයි බලන්න අපි ත්‍රිකෝණී ත්‍රිකෝණ වල පාද භාවිතා කරමින් AB මතු කර ගන්න. මොකද ඒකේ සේක? ත්‍රිකෝණී ත්‍රිකෝණ දිනවනේ ACD BCD. ඔන්න ඔය දිගේ දින පාද භාවිතා කරමින් මෙයා මතු කර ගන්න. ඒ ත්‍රිකෝණී ත්‍රිකෝණෙන් A පාද හදන්න පුළුවන්. මේ පුළුවන්නේ AB සමානයි ACD දින BC. ACD න BC ඔන්නෝන් AB පාද සමානයි AC ගෙන් BC අඩු කරනකොට වැඩි හරියි AC හොයාගන්න AC AC පාදේ හරිද AC පාදේ කොහොමද වන්නේ AC පාදේ වාරණ මෙන්න අංශක 30යි මේක සම්මුඛ පාදයක් සලකන කෝණ ඉදිරියෙන් සම්මුඛ පාදය මෙන්න බද්ධ පාදය මේක බද්ධ පාදය දාන්න tan 30 සමානයි සම්මුඛ පාදය දිනවන බද්ධ පාදය tan 30 කියන්නේ 1 යට මූල 3යි සමානයි තුන විදීම AB ඒ කියන්නේ AB සමානයි 3 මූල 3 සෙන්ටිමීටර. කොහොනේ AB කියන්නේ? තුනේ මූල 3 AB. දැන් අපිට ඔය විදිහෙන් පුළුවන් tan 60 ගන්න. සමුපාද 3යි බද්ධ පාදය BC. මූල 3 සමානයි 3 විදීම BC. BC සමානයි 3 විදීම මූල 3 සෙන්ටිමීටර. කොහොනේ මේක සෙන්දා ගන්න. දැන් දින අපි ප්‍රකාශ දාලා අඩු කරලා උත්තරේ मूल तुम දැන් මම උත්තර දෙවන. ඔහොම උත්තරේ නෑ ඔහොම උත්තරයක් නෑ ඔක. මේ උත්තරයක් නෑ. දැන් මේක පොඩ්ඩක් සුළු කරගන්න සිද්ධ වෙනවා. බලමු සුළු වල උත්තරේ නැති කියලා. හරිද? ගොම් පොදු හරයක්. පොදු හරය ගන්න මූල තුන. පොදු හරය මූල තුන ගත්තාම පස්සේ මෙතනත් හරයෙන් මූල තුන කරන්න උඩයට දෙකම මූල තුනෙන් ගුණ කරනවා. මෙයාත් මූල තුනෙන් ගුණ කරනවා. මෙයන් ඕක තමයි. හරිද? මූලධම මතාවක් එක මූල තුනයි මූලධම මතාවක් තුන තුනයි තුන කර තුන 9යි හරිද මේ 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 මැජික් එකක් මේ ගන්න ඕනේ මෙතන තිබ්බේ හරය එක පොදු හරය මෙතන මූල තුන ගත්තා මේක මූල තුනක් කරන්න මෙතනත් හරය මම ගුණ කරන මූල තුනේ මෙයාත් ගුණ කරන මූල තුනේ එකවරක් මූල තුන මූල තුනයි මූලධම මතාවක් මූල තුන කියන්නේ තුනයි තුන කර තුන 9යි ඍණ මෙතන අමුලක් නැති කොහොමත් මූල තුනේ හරි එහෙනම් මෙතන තුන තමයි ගන්න පුළුවන්. 9 ඍණ 3 කියන්නේ 6යි. බෙදීම මූල 3යි. දැන් බලමු ඔහොම උත්තර තියෙන්නේ කියන්නේ. එහෙම උත්තරයක් දුන්නේ. දැන් බලන්න ගණන් ඔන්න ඔතන කතන්දරේ. මේකේ භයානකම කියන්නේ පා ගණන් වල උත්තරේ ගණන් වල ගන්නවා මේ ඉඳ. සමහරක් අරිමාරින් දැන්නුමත් ඇති වෙනවා. මේ ටික ඔක්කොම කරලා මෙතෙන් ගණන් ආපු වෙලාවයි ඇති. එතනින් පස්සේ මේ උත්තරේ ගණන් වෙන්න නැහැ. ඕකයි කතන්දරේ. හරි. දැන් මෙතනින් පස්සේ මේක දැන් යන්නේ. මූල හය වෙදී මූල තුනක් නැහැ. එක්ක මූල තුන කපා ගන්න ඕන. මොකක් හරි සෙල්ලමක් දාගෙන යන්න. මෙහෙම කරන්න. ක්‍රම දෙකක් කරන්න පුළුවන්. මම සරල ක්‍රමෙන් කරලා පෙන්නන්නම්. උඩයි යටයි දෙකම මූල තුනේ ගුණ කරන්න. උඩයි යටයි දෙකම මූල තුනේ ගුණ කරන්න. මොකද හේතුව මේක වැඩි කරගන්න පස්සේ මූල තුනේ මූල තුන වතාවක් මූල තුන තුනක් වෙනවා. උඩ හයයි මූල තුනයි. දැන් මොකෝ වෙන්නේ? මේ කපලා යනවා. දෙකයි මුල් තුනේ ආ ඔහොම උත්තරයක් තියෙනවා බලන්න කොච්චර අර අපි ආපු උත්තරෙත් එක්ක මේක හිතනවා තමයි පුළුවන් දෙවි කියලා ඒක තමයි කියන්නේ සුළු කිරීම ක්‍රම කියන පාවිච්චි කරන මේ මෙවැනි විභාග මෙවැනි ගණක් මට මතක තියෙනවා 2016 හෝ 15 ගණක් විතර ඒකෙත් මෙච්චර කරපල නැහැ මේකේ බලන්න මොකෙක තියෙන උත්තරය ආපු උත්තරෙ කිසිම සම්බන්ධයක් නැහැ නේද මෙච්චර කරගොබ කර සුළු කිරීම පල්ලෙට කිව්ව ගණන් නැහැ නේද බලන්න නමුත් එන්න පුළුවන් සාමාන්‍යයෙන් කරා ඕල් එක්ස් තියෙන කරන්නේ උත්තරයක हाँ
එපමණ ලොකු පන්ති තීරු කරා කියලා මම හිතනවා ජෙනරල් ටෙස්ට් නෙමෙයි ජෙනරල් ටෙස්ට් නේ රීසෙට් ෆෙබරි අපි දැන් 13 කරණී 14 මේ සති කරනවා 15 කරන 16 14 18 16 18 17 තියෙන වචන ප්‍රශ්න හතරක් 18 MCQ 10ක් තියෙනවා 10ක් හෝ 20ක් ගන්නවම ඒක හම් වෙනවා තීරු කරා කියලා මම හිතනවා රිවිෂන් එකේ ළමයි තම හම් වෙනවා මේ රිමයින් පේපර්ස් තුනක් තව හම් වෙනවා රිමයින් එක දින තුන ගන්න 4 4 5 6 දානවා සහ මේ සංඛ්‍යාවකුත් අලුතින් ත්‍රිකෝණික යුක්ත එකක් උදෙන් දෙන්නේ නැහැ මොකද හේතුව දැන් සංඛ්‍යා දික් කරලා සංඛ්‍යා පාස්වර්ඩ් දික් කරන්න තිබි ඒ හින්දා ඒක මම අන්තිම දාන්නේ නැහැ හරි ත්‍රිකෝණික යුක්ත එකක් හම් වෙනවා ත්‍රිකෝණික යුක්ත එක ගබන මාසෙ ඉඳලා මාස සම්පූර්ණ දෙසැම්බර් මාසෙ පොතේ ත්‍රිකෝණික යුක්ත එක වෙනස් කරනවා මේ ගණන් වලින්ම මේ ටියුට් එක ප්ලෑන් කරනවා පන්ති හරන්න ගණන් වලින් ප්ලෑන් කරන ටියුට් එක කරවලා මේ ගණන් දවසකට කරවලා ගණන් එක හැදෙනවා පොඩ වෙනස් කරන විදිය ඒ ඉන්නේ අවදි මේ ක්ලාස් එකේ තවත් ඔෆ් කීපින් ඉවර වෙනවා හා මේ වල බලන මුලිටාවය ඒ පාර කාර්ය ශක්ති ක්ෂමතාවය වෙනුයි ඔය යන්නේ හොඳම හරිය ඕඩියන් පස්සේ දීසි එඩිට් කරලා ඉවර කරන් පස්සේ බ්‍රහ්මංජාති දවස්තිතිය ප්‍රත්‍යස්ත විගලිරණ මිනුම උපකරණ තුළ ඒවල කල්ලිරක දීවි ඒ වගේම විතාවේ විදුතේ ඉක්මන් ටේජ් කරලා ඉවර කරගත්තාම ඉතින් මාසේ රිලැක්ස් නෝමල් එකේ හා කිමිෂිටික අනේ හරි පාඩුවෙන් කරගන්නයි තියෙන්නේ කිසිම කලබලයක් නැහැ පාඩුවෙන් කරගන්න පුළුවන් තරමට කිමිෂිටික හොඳට පාඩම් කරලා නෝට් අතින් ලියවලා කොහොමත් නෝට් අතින් ලියලා කිමිෂන නෝට් අතින් මයි ලියලා මම සීගමන ලියව ඔකෝන අතින් අපින් දීවල ලස්සන කරවන්න පුළුවන් තිරි ක්ලාසෙට උඩ පටන් ගන්න කියලා හොඳට කරවන්න ඕනේ. බය වෙන්න එපා. වෙලාව තියෙනවා. ඒ ටික ගන්න මේ කරගෙන ටික ඕන කරගෙන හරි ලිච්චය. හොඳයි. හරි, වැඩි වෙලයි. ඊළඟට अरे एच बी जी में नतरा कहा उस एच वन सिलेंडर एक पूर्वज द्रावणीय द्रावणीय की पीढ़ी है कि एच बी जी में दास का गोला का बंधु संख्या ना पीढ़ी के ना सारा लम्बा नहीं पास सारा लम्बा नहीं सामान्य संख्या में वर्ग पाल है परिमाण प्रश्न है हर ये बोल रहे अरे एच बी जी में नतरा कहा उस एच वन अरे एच बी जी में नतरा है उस एच वन उसे एक्चुअल में सीन दिया पुरवा ऐसी द्रावणे की पीढ़ी है कि अरे एक्सपीडी में दास है अपन गोल संख्या वहां की दिखे ओह यहां मेघ जी संपूर्ण द्रावणे की मे वाली गोल कोई की है पूर्ण बन गया मेरा सारा प्रश्न है कि दिन में पोटा सुलगिरी में आ हुई बालु में आगे पूर्ण बन तो वे परमाणु की दिखे फाइव आर वर्ग एच देन ओए मेरी मत මේක පුරවන්න පුළුවන් සම්පූර්ණ ද්‍රාවණ පරිමාව කොච්චරද කියන එක ඔය ආයේ ප්‍රුත්තරේද හරි දැන් අපි බලමු දැන් මේ MCQ මේ ගන්න හදනකොට මෙහෙම දැන් කෝල් පුරුදු වෙන්න කවමද අප්පා මෙහෙම ගන්න දැන් ඕන පැහැදිලි වෙනවා දැන් මේකේ තියෙන මේකේ පුරවන්න පුළුවන් සම්පූර්ණ ද්‍රාවණ මේ ද්‍රාවණේ මේ වගේ ගෝල කොච්චරක් පුරවන්න පුළුවන් කියලා අහන්නේ එතකොට ඕගොල්ලෝට තේරෙනවා මේකේ පරිමාවයි සමාන කරන්න ඕන කියලා සමාන කිරීමක් කරනවානේ සමාන කිරීමකදී අපිට පුළුවන් මේ 5 5 කපාගෙන පොඩ්ඩක් වැඩි ඉස්සුම් කර ගන්න ඕන. නැත්නම් සමහරවිට හතින් සිතා මිට අනා ගන්නවා. එහෙනම් මෙහෙම ගණක් આવත මුලින්ම දාන්න යන්න එපා මේ ආර් ටෙස්ට් මේ අගයක්. ඒවා තියා ගන්න පොඩ්ඩක්. හරිද? දැන් බලන්න ගෝලේ පරිමාව 3 4යි 5 ආර් ගණන්. මම දාගන්න මම ගන්න ආර් 1 කියලා. මෙයාගේ ආර් ආර් උස එච් එක උලට. උස එච්. දැන් මෙන්න මේ පරිමාව. සිලින්ඩරේ පරිමාව තමයි මෙන්න මේක. මෙන්න මේ සම්පූර්ණ පරිමාව පුරවන්න ඕන මෙන්න මේ වගේ ගෝල යම් සංඛ්‍යාවක n සංඛ්‍යාවක් ගන්නවා n සංඛ්‍යාවක් n දෙකක් තියෙන ප්‍රමාණය n n ප්‍රමාණයක් කියලා හිතන්න දැන් බලන්න හොඳට 5r වර්ග x සමානයි n වතාවක් 3 4යි 5r ගණන් දීනේ මේ 5 වල මේ 5 කැපෙනවා දැන් හොඳින්ම දැනන දාපර මේ අරයන් වල අකුරු වෙනස් කරනවා නැත්නම් කපන ඕගොල්ලෝ මේ අරට මේ අර කපලා දාන්න මොකක්ද බා අකුරු වෙනස් කරන්න හරිද right දැන් අපි කරමු r වර්ග කියන්නේ h වර්ග බෙදීම 16. ඒ h බෙදීම 7 වර්ග h වර්ග බෙදීම 16. h කියන්නේ උස. h සමානයි n පිළිකී බෙන් කියන්නේ ගෝල සංඛ්‍යාව. හරි? 3 4 5 කැපුණානේ r 1 ගණනේ. ඒ කියන්නේ h බෙදීම 16 ගණනේ. h ගණනේ බෙදීම
उत्तर पाक अरे राइट राइट इलांगन टाइम टक कर लेते हैं ना हर लोग से मेरी है ना එන්ගත්තේ මේ අර සංඛ්‍යාව කියන එක ගෝල සංඛ්‍යාවට තමයි මම එන්ගත්තේ කොච්චරද කියලා පෙන්වන්නේ ගෝ ෆයිල් එකේ තිබෙන මේ අර එච්පීඩි මහතරක් අහ උස එච්චන සිලින්ඩර පුරුදු ද්‍රවයකින් ද්‍රාවණයක් සම්පූර්ණයෙන් පුරවනවලු එච්පීඩි 16 බැගින් වල ගෝල වලට ගෝල කොච්චරද කියලා නම් පුරවන්න පුළුවන් ගෝල එන් සංඛ්‍යාවක් කියලා කතා එන් තමයි 100 දෙයක් කියලා අරනවා ඒක ගන්න හොඳයි පහ දැක්කම මේකයි සමීකරණය මම මේකට දැන් උත්තරයක් නැහැ ඔයගොල්ලෝ හදන්න කියලා දැන් බලන්න මේක මහා සරල වෙනවා හොඳේ එස්පීආර් ගේ උත්තරේ කරනකොට වැඩේ පොඩ. ඒ කියන්නේ මේක මහා නැහැන්නේ නැහැ නේද? තත් ගාල උත්තරේ කරනකොට වැඩේ සරලයි. හරිද බලාගෙන ගන්න එක උත්තරන මේ වගේ ප්‍රශ්නයක් මේ වගේ ප්‍රශ්නාවක් නම් ඉතින් ඔයගොල්ලෝ ගිනාවෙ වී කරාවි. එහෙම සරලයි. එන හරල කියන්නේ ගැතිම දෙයක් නෙවෙයි මේකේ. මේකේ අන්තක් කණ්ඩේ පහයි. ඒක මොකද්ද? මේ රේඛාව වයි කපන්නේ කොහෙන්ද? මේ වයි අක්ෂය මෙන්න වයි අක්ෂය කපන්නේ පහෙන්නේ. එහෙනම් වයි සමානයි mx + 5. හරිද? m හොයන්න ඕනේ m m අනුක්‍රමණය රේඛාවක් මෙහාට ඇලෙනවා නම් අනිවාර්යෙන්ම අනුක්‍රමණය ඍණයි. ඒක MCQ පොයින්ට් එකක් වශයෙන් මම දුර පාඩම කරනකොට රේඛාවක් මෙහාට ඇලුනොත් අනුක්‍රමණය ඍණනවා. මෙහාට ඇලුනොත් අනුක්‍රමණය දානවා. මෙහාට ඇලුනොත් හින්දා අනුක්‍රමණය ඍණයි. වැඩේ හරිනේ. මේකේ සර්වමදී මොකද්ද? මේකේ මෙන්න මේ කෝණේ tan θ සමාන වෙනකොටද? මේ රේඛාවේ අනුක්‍රමණය m ද? tan θ සමාන m ද? tan θ සමානයි සම්මුපාදයේ තමයි ගණුවයි සම්මුපාදයේ ඒකක 5යි බද්ධපාදයේ ඒකක 3යි සමානයි m වල ඕනම ක්‍රමයි y සමානයි 5 බෙදීම 3යි x දරන 5 හැබැයි මෙහාට ඇලවුණේ හින්දා අපි ඉන්නවා දරනවා මොන උත්තරේ ඕගොල්ලෝ උතන උත්තරේ ලියුවා නම් හරි මම ඔක ලියන්නේ උත්තරේ එතන උත්තරයක් නැහැ මෙතන පොඩ්ඩක් අගලසලා දෙන්න උත්තර හරිනේ අන්ත කණ්ඩේ 5යි අනුක්‍රමණය මෙතන කෝණයේ tan හරි සමානයි අනුක්‍රමෙන්ට tan ඊට සමානයි සම්මුපාදයේ 5යි බද්ධපාදයේ 3යි මෙහාට ඇලවුණේ හින්දා අනුක්‍රමයේ නිල වෙනවා ඒවත් තියෙනවා අතින් නිල දාගත්තේ හරිද ඕනනම් අනුක්‍රමනම තව ක්‍රමයක් තියෙනවා මෙවනම් කරපු දේවල් නේ මෙතන ඛණ්ඩාංකය ඛණ්ඩාංකය බිඳුවේ 5යි y අක්ෂය මත x අක්ෂයේ බිඳුවයි මෙතන ඛණ්ඩාංකය 3ේ බිඳුවයි මේ රතු පාටින් ලියපු ඛණ්ඩාංක දෙකෙන් මේ m වන්න පුළුවන් කොහොමද m සමානයි y ඛණ්ඩාංක අන්තරේ පහරන බිඳුව 5යි බෙදීම x ඛණ්ඩාංක අන්තරේ බිඳුව -3යි බලන්න මේ අනුක්‍රමය මෙතන තියෙන්නේ අර ඛණ්ඩාංක වලින් හොයනකොට අනුක්‍රමය ඔටෝමැටිකව ඉඳ වැටෙනවා tan කිය හොයනකොට
අපි දිශාව බලලා ඇලවෙන පැත්ත බලලා අපි නිනක් දාන්න ඕන. හරිද? ඊළඟට කුඩා කුඩා හා විශාල කේන්ද්‍රිකණ්ඩ දෙකේ වර්ගපරතන අනුපාතය. හරි ජයග්‍රහණ ඩග්ගල යන්නේ කියලා යන්න ගන්න. Right. Then you know. मेगा अंशक 35 मेगा अंशक 15 मेगा 21 सेंटीमीटर हर मेगा 5 सेंटीमीटर 7 अब इन दिन अपन यहां ने कुडा केंद्रीय खंड हा विशाल केंद्रीय खंड के अंदर वर्गफल अनुपात है तो विशाल केंद्रीय खंड में हमको मेक करना है केला मेगा कुडा केंद्रीय खंड में अंशक 35 थी ना मैंने मेगा हर විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයමු වර්ගඵලය 360 න් අංශක 60යි සම්පූර්ණ අංශක 60යි වැඩි කිරීම 5r වර්ග බෙදනවා අපි ගන්න අනුපාතයක් මේ විදිහට ගන්න හොඳේ චූටි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 360 න් අංශක 45 වැඩි කිරීම 5r වර්ග දැන් මේ ටික 21යි මේ ටික 7යි එහෙනම් මේක 14යි 14 වර්ගයේ 196යි. මෙතෙන්ට එන්න ඕන 5 වැඩි කිරීම r වර්ග. ඒ කියන්නේ 21 ගේ වර්ගය. මේ 5 අදිශ ගන්න වෙනද කොහොමද? ඇයි ඒ? මේ 5 වල මේ 5 කැපෙනවා. ඒ හිඳ. බලන්න සුළු කරලා ගන්න හැටි හොඳේ. 6යි. මෙතන 8යි. කරනවා 5 වැඩි කිරීම 21 වැඩි කිරීම 21 බෙදීම 6. මේක ඉතුරු ටික හොඳේ මෙන්න මේ ලොකු බෙදීම මෙන්න මේ ලොකු තලි බෙදීමක් තියෙන්නේ මේ ලොකු බෙදීම ගුණ කිරීමක් වෙනවා මේ පල්ලෙහා තියෙන භාගයේ උඩට මාරු වෙනවා පල්ලෙහා දෙන 8ක් ඒ යට උඩහට යනවා මේ ටික පල්ලෙහා යනවා මේවා මේ 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 මේක ඇවිල්ලා මේ මේ අර ඕලෙල් කාලේ කරනවා බෙදීමකදී තියෙන මේ පරස්පරය ගැන කතා වුනේ කරන්නේ හොඳේ මේ ෆයිට මේ ෆයි කැපෙනවා හරිද අ 196 ගෙන් 17 වර්ගෙනි එහෙම තියාගන්න ඕන අපේ ලේසු තුරු කරගන්න. හදින්න දන්න. 4ක් 3යි 4ක් 2යි. 4ක් 3යි 4ක් 2යි. දෙවරත් එක 4යි 4වල මේ 8 ඒවා 2යි. මේ තුනට මේක කවන්න 2යි. උත්තර වෙනවා 3වරක් 2 6 බෙදීම දෙවරක් අර මුත්තේ නෑනේ තමයි ඔරේ පොනේ 2යි. දෙවල් දෙක දෙක හතරයි එතකොට තමයි දෙකක් වෙන්නේ එතකොට 6 6ට 2. ඒ කියන්නේ 3 බෙදීම 1යි. 3ට 1යි. අතන ඉස්පා ගන්නේ. ආ 35 ගේ සම්පූර්ණ කියන්නේ තමයි. ඔව් පොඩක් මට එක වැරදු. 35 ගේ සම්පූර්ණ පොරේ හරි අංශක 35 වැඩි කිරීම 5r වර්ග 21 ගේ වර්ගයක. ඒ කියන්නේ 21. හරිද? ඔය එන මොකද ලොකු කේන්ද්‍රික ඛණ්ඩ වර්ගඵලය. අපි මේක මෙතන සූත්‍ර කරලා නැත්තම් ඔන්න පැටලෙනවා මේක. 8යි 21 වැඩි කිරීම 21 වැඩි කිරීම 5 වැඩිම 8. ඔන්නාව විශාල කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය. ඊළඟට බලමු කුඩා කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය. 360 කුඩා කේන්ද්‍රික ඛණ්ඩේ කො මේ දින කුඩා කේන්ද්‍රික ඛණ්ඩේ 360 30
change කෝණය 5r වර්ග කියන්නේ 14 වර්ගය. මොකද වෙන්නේ? 1 8 12. මෙතන 12යිනේ. 5 වැඩි කිරීම 14 වැඩි කිරීම 14 ඔන්න. උඩින් කියන්නේ කණි වර්ගඵලය. මේ දෙක අතර අනුපාතය අහන්න කිවි කියලා. මේ දෙක අතර අනුපාතය. අනුපාතය අහන්න නම් මේක ස්කුලුවන් තමයි සුළු කර ගන්න ඕන. අපි මේක මේකෙන් බෙදමු. මේක ඕන නම් මේකෙන් බෙදලා නැත්නම් මේක ඕන නම් මේකෙන් බෙදලා. හැබැයි අපි අහන්නේ කුඩාහ විශාල කේන්ද්‍රික කණ අනුපාතෙනේ. කුඩා එකයි විශාල එක අතර අහන්නේ. එතකොට කුඩා කේන්ද්‍රික කණ ඇවිල්ලා මේක විශාල කේන්ද්‍රික කණ ඇවිල්ලා මේක. මම බෙදන්නම් හරිද? 5 වැඩි කිරීම 14 වැඩි කිරීම 14 බෙදීම 12. ඔන්න මේක ලිව්වා. දැන් මේකෙන් බෙදන්න නම් මේක අහුවෙන්නේ දැන් තමයි අරන් අර කො පරස්පරික පොන්න දෙන්නේ 14 වලින් 14 බෙදීම 12 මේ ලොකු බෙදීම ගුණ කිරීමක් වෙනවා පරස්පරය වෙනවා මෙන්න අට 20 කිරීම 20 කිරීම මේ ෆයිල් මේ ෆයිල් කැපෙනවා 7 3යි 7 2යි 7 3යි 7 2යි හරිද 2 2 4යි 2 2 4යි මම යටින් කියන්නම් 2 2 4 වැඩි කිරීම 8 12 වැඩි කිරීම 3 3 9. මෙයාට මෙයා කැපෙනවා 3. උත්තර එනවා 8 බෙදීම 27 කියන. ඒ කියන්නේ 8ට 27යි. මම හිතන්නේ එහෙම උත්තරයක් නෑනේ. එහෙම උත්තරයක් නෑ. 8ට 27. අනුපාතය. ඔය උත්තරේ ආව නම් ඔයගොල්ලන්ට අවුලක් නෑ. අර වරදී නේද නේද අංක 35 රතන් දෙයක තමයි මම අර වැරදුනේ වරත් ඉස්සෙල්ලා මේ හරියට මම ගත්තේ නෑ ඒක කරලා තියෙන අර මේ ලෝගෙන් ඩික්කන්නේ වරක බලය පොඩි කෙන් ඩික්කන්නේ වරක බලවල බෙදලා තියෙනවා බෙදුවෙන් පස්සේ උත්තර එනවා බෙදීමක් කරලා තියෙන අතර බෙදලා බෙදීම කරලා තියෙන හොඳේ සාමාන්‍ය බෙදීම ඒකට තුනක් එන්නේ අර කලින් දෙක ගත්තොත් එහෙම මේක අංශ මේ කොහොමද මෙන්න මේ අංශ වැඩක් මේක සම්පූර්ණයෙන් අංශ 45 කියලා ගත්ත කියලා නේද මේක මේක 25යි මේක 15යි කියන්නේ සම්පූර්ණයෙන් කෝණ කෝණේ 60ක් ගත්තොත් තමයි ඒක එන්නේ අටෙන් කපන්න තව බෙදෙන්නේ නැහැ නේද බෙදෙන්නේ නැහැ තමයි නේද නෑ අටෙන් මම 4ෙන් කැපුවා මං කැපුවේ 4ෙන් මන් 12 12 කැපුවේ 8 4ෙන් කැපුවේ 8 කපන්න පුළුවන් වුණා. එහෙම බෙදෙන ඉලක්ක වෙනස් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි. ඊළඟට
කාටිසියන් තලයක ඇති a සමානයි 5 5 කමාහයි b සමානයි 7 කමා 12 ලක්ෂ අතර පිළිම් දුරන පිළිකෙත් මෙහෙමයි කේස් එක අංශක 15 ගන්න දැ හේතුව මොකද තමද අංශක 15 ගන්න බැරි හේතුව තමයි එකක් තමයි අංශක 15 අගේ ගන්න බැහැ අපට ලඝු ගණක මතක් නැතුව සාමාන්‍යයෙන් MCQ එකකට ලඝු ගණක පොතෙන් ගන්න උත්තර මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ හරිද අංශක 15 අපිට ගන්න බැහැ ඒ කියන්නේ sin 30 cos 30 tan 45 cos 60 නම් මම ගන්නවා වගේ අපිට මේ බැහැ 15 ගන්න 15 ගත්ත කෙනෙක් කියනවා මට සතු විදිහට වන්න cos 45 වර්ගය මම අංශක 45 යගේ ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒක ඒ කියන්නේ අංශක 45 ගන්න මෙතන 45 ගන්න ඔව් පුළුවන් ගන්න පුළුවන් නමුත් මෙතන ගැටලු තියෙන්නේ මේ ගානේ දිල නැ මොන කෝකද ගන්න ඕන විදිහ කියලා අපිට ඔය දැන් මෙතන ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා මෙතන මේ කේන්ඩ්‍රික් කාණ තියෙනවා ඔක්කොම තුනක් එතන එහෙම ප්‍රශ්නකුත් තියෙනවා එක් ලොකු එකයි පොඩි දෙක පොඩි දෙකයි ලොකු එකකුයි. ඒතර ඔක්කොම හතරක් තියෙනවා. මේ කේන්ඩ්‍රික් කාණ හතරෙන් ඇත්තටම දීලා නැහැ. අපිට කෝබද කුඩාම එක හා විශාලයි කුඩායක හා විශාලයි කෝද දීලා නැහැ. ඕක නැත්තම් බලන්න ඕනේ මොකද මට මේ කෝස් බලන්න ඕනේ ඒක ඒක රැපි නැහැ. අංශක බලන්න ගන්න පුළුවන්. නමුත් මෙතන මම දීලා නැහැ. කවුද ගන්න ඕනේ එක්කෙනා කියලා. ඒක ඇතුළු හොඳ. එහෙම ගත්තොත් නම් උත්තර තියෙන්න පුළුවන්. ඒ තමන් ගත්ත විදිහත් එක්ක නමුත් අර ගණන තුලදී තිනවා ප්‍රශ්නයක් අර මේක දීලා නැහැ. කවුද ගන්න ඕනේ අංශක 15ද 30ද නැත්තම් කවුද ගන්න ඕනේ හරියට කියලා දී. එහෙම ගැටලුවක් තියෙනවා. හොඳ. right අරගොල් කාටිසියන් තලයක ඇති a සමානයි 5 කමාහයි b සමානයි 7 කමා 12 ලක්ෂ කිටි දුරන කීයද වෙන දිනා a 5 කමාහය b 7 කමා 12 ඔරණි ඔය දෙක අතර දුරණ යන කීයද කියලා හරි දුරහන කීයද කියලා ලක්ෂ අතර කෙටිම දුර කෙටිම දුර දෙකම ළඟම තිය දුරහන කීයද කියලා හරවද යා මහා කෙටි දුර කොහොමද බය වෙන්නේ නැත්නම් डी समीकरण ना मेच्चर ओए वाले पास ना गलती ना बावे एक्स वन एक्स टू वन देंगे वाली आंसर ने मैं टक्कर करना एक्स वन एक्स टू नहीं हाथर दिन देख हाथर दिन पाहा देखा ही देखिए वाले दाना दोलाहरी ना हाय 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 वाले वाले मूले देवर आप देख हाथर आये हाय वाले कहाँ तीस हाय वाले मूले हाथर लिखे डी समान ඔකට තව පොඩ්ඩක් දෙන්න මෙන්න මෙහෙම උත්තරේ දැන් ඔක දීලා තිබින්න අවුලක් නැහැ මෙහෙම ගන්න මෙහෙමවත් උත්තරයක් එන්න පුළුවන් ඒක මම ඔබට මතක් කරන්න ඕනකට ඕනි වෙන හින්දා මේක ලිනවා අපර ලියන්න පුළුවන් ලොකුම වර්ග සංඛ්‍යාවේ ගුණිතයක් විදිහට අපර ලියන්න ලොකුම වර්ග සංඛ්‍යාව දිනවනේ මේ 40 හොඳේ ලොකුම වර්ග සංඛ්‍යාවේ ගුණිතය 40 ලියන්න පුළුවන් එහෙම ලිනවන ලොකුම වර්ග සංඛ්‍යාව තමයි 4 4 වතාවක් 10යි මෙයාගේ වර්ගමූලය කියන්නේ 2 * 10. ඕකත් කොහමද උත්තර එන්න පුළුවන් විභාගයකට. ඒ කියන්නේ අපිට එන උත්තරේම නැතුව ටිකක් වෙන උත්තර දීලා ඉවරලා ඒ උත්තර ස්වෙන් ගන්නත් එන්න පුළුවන්. ඒක හරලයි. ඒ දෙයක් නැත් දෙයක් නැහැ. ඊළඟට වක්‍රය හදිනවා හරි y සමානයි x වර්ග ඍණ 8x ඍණ 6 හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය මොකද හැරුම් ලක්ෂ කියන්නේ මම ඔබට මතක් කරනවා මේ ටික අපිට පුළුවන් වක්‍රේ ගණනකදී වක්‍රේ ගණන් තමයි ඇදී ග්ලාස් වක්‍රයක් දැන් මේක සරල රේඛාවක් මේක දින වක්‍රයක් කොහමද ඇහැටි සරල රේඛාවක්ද වක්‍රයක්ද කියලා දොරගන්නේ මෙහෙමයි
දෙකෙන් y තිනවනේ ඒක නිකන් දෙයක් නෑ එහෙනම් බලන්න සරල රේඛාවේ නැත මේ දෙන්නගේ හරිද x පද තිනවන x පද සරල රේඛාවක x පදයක් තිනවනම් අන්න ඒ x පදයේ තියෙන පුළුවන් වැඩිම බලය එකයි සරල රේඛාවේ සමීකරණයක x තිනවනම් ඒ x ට තියෙන පුළුවන් වැඩිම බලය එක ඉතින් x තින මෙතන විතරනේ මෙයාගේ බලය එකයි මේක සරල රේඛාව වක්‍රය ගන්න අනිවාර්යයෙන්ම x ගේ වැඩිම බලය දෙකක් වෙන්න ඕන. ඉතින් හරියන්නේ x ගේ වැඩිම බලය දෙකයි. දැන් කියාවේ මෙහෙම උත් මොකද? යම මේ මොඩලේක සරල එකක් එනවා. සරල වක්‍රයක් අනිවාර්යයෙන්ම වර්ගපදයක් ඉන්න මොන? x වර්ගපදයක් ඉන්න මොන? x වර්ගපදයක නිසා තමයි ඔය කරන්දරේම කැරි වටේ රවුම්දලා ඉන්නේ වක්‍රයක් කියලා උඩ. ඒත් අනිවාර්යයෙන්ම වර්ගයක් තියෙන්න ඕන. මෙහෙම මේක වක්‍රයක්ද? උත්තර දෙන්න මම वक्रेद मेघवाक्रिया बिंदु बिंदु දාන y වලට එක හරිද නැත්නම් දාන x වලට එක නිකන් ගහමු අගේ පපුවක් x එකක් වෙනකොට y කීයද x වලත් එක එකයි y ත් එකයි x දෙකක් තියෙද්දි දෙවරක් දෙක 4යි y 4යි x තුනක් වෙනකොට y 9යි 4ක් වෙනකොට 16යි කොහොමද යන්නේ ඒ කියන්නේ x එකක් වෙනකොට y 1යි x එකක් වෙනකොට y ත් එකයි x දෙකට y 4යි මේ මේ වගේ මෙහෙම මෙහෙම 3ක් වෙනකොට y 9යි තාරයක් උත් වෙනවා කොහොම මෙහෙම වෙන්නේ නැ මෙහෙම හැඩයක් එනවා ඕම ආවිල්ලා අනිත් පැත්තේ මෙහෙම යනවා දාන ඍණයක ඍණයක x ඍණයක කියනකොට ඍණයේ වර්ගය ධන 1 x ධන 1යි දාන ඍණ දෙක ඍණ දෙකේ වර්ගය ධන 4යි මොකද වෙන්නේ හැම වෙලාවෙම y පවතින්නේ හැමලම වක්‍රය පවතින්නේ ඒ හැමලම මේ වක්‍රයේ y පවතින්නේ ධන දිශාවේ ඒ කියන්නේ මෙහෙන් ගියා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔය වගේ ඉලක්ක කරනකොට මොකෝ ඉන්නේ ධන පැත්තෙන් එන්න වැඩි වෙනවා ධන පැත්තෙන් එන්න වැඩි වෙනවා ඒ හිඳ මේක වක්‍රයක් ඒක ඉතින් ඔච්චරම අගේද බයිද නැහනේ වක්‍රයක් හඳුනා ගන්න නම් සරලම ක්‍රමය මොකද්ද මෙන්න මේක x වර්ග පදේ 2x ධන 5 කියලා ගෙන්න ඕනේ මේක මෙහෙම උත් මොකද වෙන්නේ ඕකම මෙහෙම කරමු x වර්ග ධන 3 දැන් වක්‍රයක්ද නැද්ද වක්‍රයක්ද නැද්ද මේක වක්‍රයක් කියන එක තුසන් දැන් වක්‍රයක් තමයි නම් අතුසන් වක්‍රයක් තමයි නම් තුසන් මේක වක්‍රයක් තමයි ඕ ඒක කරන්න තුසන් ඕ මේක වක්‍රයක් තමයි කියලා කියනවා තුසන් मेघा
भाई समान है देखा ये एक तरह पहाड़ का रेखा और लंबा हो जाएगा ना तीनम रेखा वाला खाली सारे का प्रश्न है अपने है ना कंधे रहती ना अंदर हम पूरी रूप क्या ला भाई समान द मेके हम बोलता खंडा क्या देखा ना खाली ऐ तो देख तू मतलब गाने के बाद हिट में नहीं मिलेगा y සමාන 2x තන පහයන් රේඛාවට ලම්බව ගමන් ගන්නා t නම් රේඛාව x අක්ෂයේ ඡේදනයේ x අක්ෂයේ පහිරි ඡේදනය කොළ වෙයිද කියන්නේ අර x අක්ෂයේ ඡේදනය කරන නම් විශේෂයෙන් කියලා තිබුණා අපිට හිතුණා නම් ලියගන්න එතකොට ගන්න අපිට ෆයින්ඩ් වෙන්න පුළුවන් y සමාන 2x තන පහ අන්තඃකරණ දන පහයි ධන අනුක්‍රමයේ 3 එහෙනම් මෙහෙම යනවා මේක y සමානයි 2x තන පහ අනුක්‍රමය ධන 2යි දන විත් හිඳ මෙහෙට ඇරගුණා අන්තක්‍රණ දන පහයි y අක්ෂය පහෙන් ඡේදනය කරනවා රේඛාවට ලම්බව ගමන් කරන t නම් රේඛාවත් x අක්ෂය පහේ ඡේදනය කරනවා දැන් සමහරක් වෙලාවට මේක ගණන් නොගන්නවා මේ මේකට ලම්බව ගමන් කරන රේඛාව මෙතනින් යනවා කියලා එහෙම කියන්න බැහැ අපිට හොඳ එහෙම කවුරුත් කියලා නැහැ නේ එහෙනම් සාධාරණ කරන මෙහෙම මේක මෙතනින් ඡේදනය කරනවා समीकरण මෙයාගේ උත්තරේ m සමානයි 2කට. ඒක කරන්න කලින් y බලන්න උත්තරද කියලා. y යුක්තයි. y ගේ සංගුණක තන එකයි. එහෙනම් x ගේ සංගුණකයේ අනුක්‍රමණ 2යි. 2 වැඩි කිරීම m1 අනුක්‍රමණ ගුණිතය. සමානයි ප්‍රමේයකට. ඇයි ඒ? රේඛාවක ලම්බක නිසා අනුක්‍රමණ ගුණිතය ඉන්නේ සමානයි. ඕකට අග්ගම දක්වන්න ඕන. එතකොට m1 කියන්නේ වෙන භාගය. ඔන්න m1 නාව. වෙන භාගය. දැන් අනුක්‍රමණය හරි මෙතන පහක් කියලා දිනවනේ දැන් සමහරක්ම මේ කියાવી සමහරක්ම කරලා තියෙන සමහර පිට c වලට තව පහක් කියලා c කියන්නේ y අක්ෂයේ කපරතන ළඟට y අක්ෂය මේක x අක්ෂය මේක පහ මේක මුකුත් කරන්න දෙයක් නැහැ එහෙම ගන්න බෑ මෙතන ඛණ්ඩාංශ මොකද ඛණ්ඩාංශය පහේ බිඳුවද එහෙනම් අනුක්‍රමණයක් තිනවා රේඛා මත ලක්ෂයක ඛණ්ඩාංශ ගන්නවා එහෙනම් මේ දෙක පාවිච්චි කරලා සමීකරණ ලියන්න ඍණ භාගයේ අනුක්‍රම සමානයි රේඛාව මත දන්නා ලක්ෂ්‍ය ඛණ්ඩාංශයේ y අගය y ඍණ බිඳුව බෙදීම x ඍණ 5 ඍණයක බෙදීම 2 සමානයි y ඍණ බිඳුව y මයි x ඍණ 5යි ඍණයක වතාවක් x ඍණ 5යි දෙවතාවක් y 2යි y ඍණ x ධන 5 සමානයි 2යි y උත්තරය 2යි y සමානයි ඍණ x ධන उत्तर आगे इलाड़ा නවය පහත රේඛා යුගලවලින් සමාන්තර රේඛා යුගලේ දක්වන වර්ණය පහත රේඛා යුගලවලින් සමාන්තර රේඛා යුගලේ දක්වන වර්ණය වන්නේ කුමක්ද කියලා හඳුනන දැන් රේඛා දෙකක් ලම්බක නම් අනුක්‍රමණ ගුණිත ඍණයට සමානයි ඒක දන්නවනේ රේඛා දෙකක් ලම්බක නම් අනුක්‍රමණ ගුණිතය ඍණයකට සමානයි දැන් අපි මේ කරේ ඒක අපි ඒ වගේ ගන්නවා
දැන් ඊළඟ කතන්දරේ රේඛා දෙක සමාන්තර වෙනවා. මොකද වෙන්නේ? රේඛා දෙකක් සමාන්තර නම් අනුක්‍රම මොකද වෙන්නේ? කකා කියන්න. රේඛා දෙකක් සමාන්තරයි නම් අනුක්‍රම මොකද වෙන්නේ? කොහොම? අනිත් සමේ මොකද කියන්නේ? රේඛා දෙක සමාන්තර වුණොත් අනුක්‍රම මොකද වෙන්නේ? රේඛා දෙක සමාන එම් සමානයි රේඛා දෙක සමාන අපෙන් අහන්නේ ඉතින් අපකට ගන්න ඉතින් රේඛා යුගල වල සමාන්තර රේඛා යුගල නේ අහන්නේ බලමු මේ රේඛා යුගල වල අනුක්‍රම සමාන මොනවද ඒකෙදි කියලා අංක එක අංකෙක ඉතින් ලියන්නේ නේ පුතේ ඉතින් මම ලියන්න y = 3x + 2 y = 2x දැන් මේකේ පෑනින්නේ මේ y / y ගේ සංගුණක එකයි නේද ගැටලුවක් නැහැ මෙයාගේ අනුක්‍රම තුන මෙයාගේ අනුක්‍රම දෙකයි අසමාන එහෙනම් මේක සමාන්තර වෙන්නේ නැහැ ඊළඟට पाहाई वाई समानाई रिने एक्स दाना तूना हायाई वाई समानाई रिने देखा एक्स दाने एक द मेक वाई उत्तम नाटा वाई के सांगुने के पाहाई ने वाई के सांगुने के एका करना है ओकों पाहाई बताना रिने एक्स बेदी को पाहा दाना तूने बेदी ना पाहा मेक एक वाई उत्ताई वाई के सांगुने के दाना है दाने का करना ओकों पाहाई बताना वाई समानाई रिने देखा बेदी में हायाई एक्स दाना एक बेदी में हायाई द मैं आगे आगे कुछ रिने का बेदी पाहाई मैं आगे कुछ ත්‍රින එක පිටිම තුනයි ත්‍රින දෙක පිටිම හය කියලා මේක පිටිම තුන අපි ඒ අනුක්‍රම අසමාන ඒ සමාන්තර වෙන්නේ 3 y = 2x + 2 y = ත්‍රින භාගයයි x y / y ගේ සමූහණික එකයි අනුක්‍රම දෙකයි අනුක්‍රම ත්‍රින භාගය ඒ අසමානයි මේක ලම්බකයි ඇයි මෙයාගේ ගුණිතය මෙයාගේ ගුණිතය ත්‍රින එකට කරනවා එහෙනම් මේ දෙක ලම්බකයි කොටක් ඉන්න 4 y සමානයි 2යි y සමානයි 2යි x සමානයි 2යි මොකක්ද ඔය දෙක මෙන්න මෙහෙම තියෙන්නේ මෙතන y සමානයි 2 මෙන්න x සමානයි 2 ඊදෙම පොයිනේ ලම්බක එනම් උත්තරය ඊදෙ කිසිවක් නොවේ ඒ එකකත් සමානයි පැහැදිලි අර මේ වගේ පොඩක් විශේෂ අවස්ථාවල් y සමානයි 2 x සමානයි 2 වගේ y සමානයි 5 x සමානයි 3 හිමුනත් ලම්බක වෙනවා එහෙම අඳින්න යන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ විභාග ගණිතය පැන්සලේ ගෲප් පේපර් එකේ උඩම අනුක්‍රම වෙන් කරගන්න හැබැයි මම මට තේරෙන හොඳට අනු රේඛාවක් දිහා බලලා අනුක්‍රමවත් අතර වෙන් කරන කලින් අනිවාර්යෙන්ම y යුක්ත කරන්න y ගේ සංගුණකේ එකක් කරන්න කරම තමයි කරන සැලම කරන්න ඕනේ දැන් මේ නෑ හැම වෙලාවෙම ඉන්නේ y යුක්තයි y ගේ සංගුණකේ මේකත් එහෙමයි නමුත් මේක මම හදාගත්තේ එකනේ මේ y යුක්ත කරලා y ගේ සංගුණකේ එකක් කරගත්ත කරගෙන තමයි අනුක්‍රම බැලුවේ 10 x සමාන 1 x දම x දන x දන 1 x දන 3 x දන 4 5 3 සංඛ්‍යා පහේ මධ්‍යයන්නේ 8ක් වේ මධ්‍ය අස්තය යනවා කීයද කියලා මධ්‍යයන්නේ 5ක් නම් මධ්‍ය අස්තය යනවා කීයද කියලා දැන් මුලින්ම දැන් මධ්‍යයන්නේ මධ්‍ය අස්තය කියන්නේ සංඛ්‍යා වියස්තේ මැද ඉන්නේ කියලානේ නමුත් මැද ඉන්නේ කියලා හොයන්න බෑ ඒක මේ x කීයද කියලා දන්නේ නැහැ එහෙනම් x හොයගමු ඒ x හොයාගන්න තමයි මැදේන කියලා දින්නේ අර ඒ සම්බන්ධකම් තේරෙනවා සරල දේවල්නේ මැදයන් සමානයි දත්තවල එකතු x ධන x 2x ධන 3x ධන 1 3 4 4 4 8 8 5 13 13 3 16 බෙදන්න ඉලක්කම් ගන්න 1 2 3 4 6 8 5 40 ඍණ 10 සමානයි 3x වලට 24 සමානයි 3x වලට x සමානයි 8ට ඒ කියන්නේ මේක 9යි මේක 11යි මේක 12යි මේක 5යි මේක 3යි කොහොමද ලක්කන් දෙකේ දැන් ලියගෙන පොඩි ඉඳන් කුඩා එක ගියා විශාලයි මොකද මැදස්තිය හොන කලින් ආරෝහණ පිටියට ඔහො ආරෝහණ වල අදා ගන්න ඕන 3 5 9 11 12 මැදස්තිය 9 ඒක පැහැදිලිනේ මැදි ඉන්නේ කිද 9 මැදස්තිය 9 උත්තරයක්
को क्या मालूम था मैं आहा डेंट नवयक तारुषा के नवयक खरी इमाशी नवयाई आत्मजन नवयाई सहन हताई मेनू का हताई कौशल्य नवयाई ईशा हाय हरे ओला ने खादा कर लिया सर कविश का टाइम है चरित खाता है ओला ने एक ने इतना लखूं दहाई खाता है होती दहाई एक ने दहाई अटक दहाई ना एक कटे के गाने पहा गाने नंटी गाने हरे हम दिल्ली ओलंदे आये मगर दिल्ली आप आये यार केंद्रीय कांडे सीन लेकर नहीं राइट आप इधर राजनाथ प्रशांत अस्पताल करने हैं दाने हर दिन गाने हैं ना वहाँ मुलीम में පයිතගරස් ප්‍රමේය සඳහන් කරන්න කියලා. දැන් පයිතගරස්ගේ ප්‍රමේයයක් සාමාන්‍ය සඳහන් කරන්න විභාගෙට එන්නේ නැහැ හොදේ. පයිතගරස්ගේ ප්‍රමේයයක් සඳහන් කරන්න පයිතගරස්ගේ ප්‍රමේය ලියනවා වගේ ඒවා විභාගෙට එන්නේ නැහැ. ඒ වගේ වෙන්නේ නැහැ හොදේ. නමුත් අපි අර බේසික්ව දේවල් වලින් අල්ල ගන්න ඕනේ. මොකද පයිතගරස්ගේ ප්‍රමේය කියන්නේ? ඈ සාමාන්‍යයෙන් අපට පයිතගරස්ගේ ප්‍රමේය කියන මාධ්‍යදී නාරක කතන්දරේ මොකද්ද? කාරණේ වර්ග සමානයි අනිත් පාල් දෙකේ වර්ගයන්ගේ එකතුවට. ඒක වැරදි හොඳි. එහෙම පයිතගරස් ප්‍රමේයයක් නැහැ. ඒක මේ අපේ සාමාන්‍ය මේ පහසුර පිට හදාගත්තු එකක් මිසක් එහෙම පයිතගරස් ප්‍රමේයයක් නැහැ. කාට දෙයක් ගන්න දැන් මොකද ඒ කියන්නේ? එහෙම එකක් නැහැ පයිතගරස් ප්‍රමේය හොඳි. පයිතගරස් ප්‍රමේයේ කොයිම වෙලාවකවත් ඒ වගේ දෙයක් නම් කියවෙන්නේ නැහැ. ඒක හොඳින්ම මතක තියාගන්න. එහෙනම් මොකද පයිතගරස් ප්‍රමේයෙන් කියවෙන්නේ? පයිතගරස් ප්‍රමේයෙන් කියමුද මෙන්න මේ වගේ දෙයක්. ත්‍රිකෝණී ත්‍රිකෝණේ හරිද ත්‍රිකෝණී ත්‍රිකෝණේ දන්නකෝ ත්‍රිකෝණී ත්‍රිකෝණේක කර්ණය මත ඇඳි සමචතුරස්‍රය වර්ගඵලයි කර්ණය මත ඇඳි සමචතුරස්‍රය වර්ගඵලයි මං ගන්න මේ සම මේ සමචතුරස්‍රය පැ මේක දැන් මේක සමචතුරස්‍රය කියලා අපි ඉන්නේ හොඳනේ පොඩක් පැලේ ඇලවෙනවා මේ බෝඩ් එක මට මේ අඳිනවා වින්ද හිතන්නකෝ මේ එමෙ මාංශ කණුවක් වෙනවා සමචතුරස්‍රයක් ඉන්න හොඳේ මංගලම් මේ පාදය x කිය. එහෙනම් මේකත් x නේ. මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගය. මේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ x වර්ග. සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒ කියන්නේ x වර්ග. හරිද? ඊළඟට ත්‍රිකෝණ ත්‍රිකෝණ කර්ණය මත ඇනි සමචතුරස්‍රයේ වර්ගඵලය අනෙක් පාද දෙක මත ඇඳි අනිත් පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. ඕකනේ තියෙන මතක තියා පොඩි කාලේ කපලා අරන පොල කැලියෙම. අරන කියන්නේ ඒක මේක තියෙන්නේ. මේ ඉසේ හොඳයි. මෙන්න ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය අනිත් පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවලට සමාන වේ. ඉතින් හරිද මෙයාගේ වර්ගය කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය x වර්ග සමානයි අනිත් පාද දෙක මත ඇඳි සමචතුරස්‍රයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවන් සමානයි. ඕක තමයි කියන්නේ අර කර්ණයේ වර්ගය සමානයි අනිත් පාදගේ වර්ගය කියන්නේ. ඕක නිකන් කටහඬ අපි නිකන් කියන්න බලන තුනක් පයිතගරස්ගේ ප්‍රමේය අන්න රමණය කියුවේ මොකද්ද? තවත් දෙයක් කියනවා x සමානයි y වර්ග + z වර්ගයේ වර්ගමූලිකය. කොහොමද මේක දෙන්නේ? කොහොම ලියුවා කියලා හරියටම මෙන්න බිඳුවක් බිඳුවයි මොකද? මේක හරියි වෙන්නේ ඕන ලියාගන්න දැන් පයිතගරස් ප්‍රමේය ලියන්න
त्रिकोणी त्रिकोणी एक त्रिकोणी त्रिकोणी एक त्रिकोणी त्रिकोणी एक කර්ණය මත ඇඳි සමාජ චතුරස්‍රයේ වර්ගඵලය 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 අනෙක් පාද දෙක මත ඇඳි සමාජ චතුරස්‍රයක් සමාජ චතුරස්‍රයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණ පාදයේ මත ඇඳි සමාජ චතුරස්‍රයේ වර්ගඵලය අනෙක් පාද දෙකේ අනිත් පාද දෙක මත ඇඳි සමාජ චතුරස්‍රයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. කොහොමද පයිද දෙකේ කොහොමද? ඒ කාරණා හරියට දාගන්න දාගන්න ලකුණ ලකුණක් දාගන්න හැබැයි නම් කිව්ව එකක් හරිය අඩු නම් ලකුණු නැහැ මතේ කිව්ව ටික එහෙමම තිනවන ලකුණක් දාගන්න හරිය දාගන්න ත්‍රිකෝණ ත්‍රිකෝණයේ කර්ණය මත ඇඳි සමාජ චතුරස්‍රයේ වර්ගඵලය අනෙක් පාද දෙක මත ඇඳි සමාජ චතුරස්‍රයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ. එහි විලෝමයේ ප්‍රායෝගිකව භාවිත කරන අවස්ථා දෙකක් කියන්න. මෙන්න මේක තමයි කතන්දරේ. මේක පාවිච්චි කරන තැන පයිතගොරස් ප්‍රමේයය සෑහෙන පාවිච්චි කරනවා. සිංහලෙන් චරාසාර ත්‍රිකෝණාකාර කාමර නැහැනේ. ඒ මහාමර කියලා කොළඹ නැහැ. ඒද නැහැනේ. ඒ හිඳ. නැතුව පිසු වල නැහැ ත්‍රිකෝණාසාර මේ සම්පාර මේ සමාන්තර ආසාර පංචාසාර ත්‍රිකෝණාකාර කිව්වල හදන්නේ නැහැනේ. මේ මේ කාමර තියෙන්නේ නැහැනේ. එහෙම හදනවා ඉඳ නැත් දැන් වල. සාමාන්‍ය ගේකනා ත්‍රිකෝණාසාර හෝ ත්‍රිකෝණාසාර පහාමර. එතකොට ත්‍රිකෝණාසාර නම් සමාජසාර නම් අංශ 90ක් තියෙන විදිහක් අතක. දැන් මට වෙන්නේ නැහැ මේ කාමරේ විදිහ කතර අංශ 90ක් නැද්ද කියලා. අපි හිම් බලන්න ගිහින් ඉන්නේ නැහැ නේ. නමුත් ඒක බලපානවා ගෙදර වහලා ගන්නකොට සිවිලින් ගන්නකොට. ඇයි ඒ? සිවිලිම සිවිලිම කියන්නේ පොඩි කොටුනේ. චීද්දාද්දි ඒකට ගාන සෙට් වෙන්නේ නැහැ මුල්ලට ඉඳ හිටිනවා. ඒ කියන්නේ එක්කෝ විත්‍ය මෙහෙම ගියොත් එහෙම. විත්‍ය මෙහෙම ගියොත් එහෙම අර ෂීට් එක තියනකොට ෂීට් එකේ මේක කපලා ගන්නවා. විත්‍ය මෙහෙම ගියොත් එහෙම කොහෙද? ෂීට් එක ගාන සෙට් වෙන්නේ නැදනේ. මේක මා තියන. ඒතර දිගට විත්‍ය ඉතින් එතකොට දැන් අපේ එකද දෙනවා මුළු පරස් කියලා නැහැ නෑයේ මේක එතරම් සිය 50 ගන්නද එතරම් සිය 70 ගන්නද 80 ගන්නද දෙයක් මේ එතන ඒ බඳ ඒ කාර්ය අද බාස්ලා මොකකින් අනේ මන් දන්නේ නැහැ ගන්න අංශකම තියලා නැහැ බිත්තියේ අංශකම තියලා නැහැ මේ කොර මන් ගහලා බිත්තිය වන්නකොට ගඩොල්පදින නූලක් අත ගන්න ඕනේ ඔන්නේ නූලද ගන්නේ පයිතගොරස් ගේ ප්‍රමේය පාවිච්චි කරලා බාස් දන්නේ පයිතගොරස් ගේ මොකද දැන් මන් දැක්කම අපි ඔය ගියක් මම බාපේ කරනකොට මේ බාස්ල බලනවා පයිද උන්තන් එයාලා දන්නේ පයිද ගොස්මනේ කියලා. දැන් ඔයගොල්ලන්ගේ පෙර තාත්තේ කියලා අහන්න පෙදේ මේ ඒවල වැඩ කරන කෙනෙක් ඉන්නවා අහන්න තාත්තේ මේ බිත්ති දෙක කොහොමද අංශකම බඳින්නේ කියලා අහන්න. එතකොට තාත්තා කියා ක්‍රමයක් ඒ ක්‍රමය පයිද ගොස්මනේ එයා දන්නේ ඒක හිමයි කියලා. නමුත් ක්‍රමය ඒක තමයි. මොකද ඔය කරන්නේ? අපි දන්නේ පයිද ගොස්ති ත්‍රික මේ ත්‍රික ත්‍රික කියලා කියන්නේ තුන හතර පහ ඇයි තුන හතර පහ කියන්නේ පයිතගොරස්ගේ ත්‍රිකයක් කර්ණයේ පහක් නම් මේ හතරක් මේ තුනක් නම් පහේ වර්ග සමානයි තුනේ වර්ග තමයි හතරේ වර්ගය තුන තුන 9යි 16යි 15 පහයි හරිනේ පයිතගොරස්ගේ ත්‍රිකයක් 12 13 15 එයාලා කරන වැඩේ මෙදේ වාජි කරන්නේ තුන හතර පහ කියන එක අනිත්‍යව ගන්නෑ කියන්නේ එහෙම දන්නේ නැහැ නේ ඒගොල්ලෝ එයාගෙන තුන හතර පහ. එයාලා කරන්නේ නූලක් අරගෙන හරිද? නූලක් අරගෙන මෙතනින් කූණයක් තියලා අඩි මේක අඩි අඩි වලින් පුළුවන් මීටර වලින් පුළුවන් සෙන්ටිමීටර වලින් මිලිමීටර නම් බෑ. සෙන්ටිමීටර ගන්න අඩි වලින් ගන්න සමාන න්‍යාය කරා. හරිද? අඩි 3ක් හෝ මීටර 3ක් ගමු අපි. මීටර 3ක් දිගට ඇඳ ගන්නවා
නූල තියලා රේඛාවක්. හැබැයි මේ මේ රේඛාව කිහිල මේ රේඛාව කිහිල තියෙනවා හොදි. ඒ පාර එයාලා මෙතනින් ගඩගහලා බලනවා මේ මෙතනින් ගඩගහන මෙතනින් නූල ගඩගහලා ඒ නූල ගන්නවා අඩි 5ක් මේ මීටර 5ක් දිගට. ඒ වර 2000 කෙලවර මේ මෙහෙම තියෙනවා. තියලා වල දෙනවා දැන් මේ නූල මෙහෙම තියෙනවා පහක් වෙනවා මේ මේක මීටර 5ක් තියෙනවා. ඒ වර අපිට පුළුවන් මෙතනින් අනිත් දික්තිය ගන්න. මේ දික්තිය මීටර 4ක් දික් වෙනවා. එතකොට මේක මීටර 4යි මේක මීටර 3යි මේක මීටර 5යි. එතකොට මෙන්න මේ නූල මෙහෙම ඇද්දා මේ නූලෙන් මීටර 5ක් යතර ගන්න බලලා ඒතර යාකරවට ඒක අංශක 90 හැදෙනවා. එතන මෙතන ඊට දැන් ඒගොල්ල බලන දැන් මෙතනිය මෙතන තියලා ඒ බල බලන මේ මෙතනින් නම් මෙතෙන් වැඩිලා මීටර 4ක් දිග 4ක් නම් අවුලක් නැහැ. හැබැයි මීටර 4යි සෙන්ටිමීටර ගා කියන්නේ දික්තිය ඇදලා. ගානට 5 3 4 තියෙනවා. අන්න එහෙම වෙනකොට නූල ඇදගත්තාම මේක දිගේ දික්තිය වෙනවා. ඔන්න අංශ 90. එහෙනම් ඉදිකිරීම ක්ෂේත්‍රයේදී බිත්ති නිර්මාණය කරනකොට ඒ බිත්තියක් ගන්න කෙනෙක්ද බලන්න කොහොම වයිති කරනවද? ඒ වගේ තමයි වහල උදාහරණ. වහල්වල නිර්මාණය කරනකොටත් අනිවා මෙන්න මේ පයිදල් කරන අතරේ භාවිත කරනවා. ඕවදයි ප්‍රායෝගිකයි. ගොඩනැගිලි ජීවිතයේ සෑහෙන පයිදල් ක්‍රමයේ භාවිත කරනවා. ඔය දිගවල අංශ ගණනෝ පාවිච්චි කරනවා. අපිට නම් තුනම ඉතින් ප්‍රායෝගිකවම අපරේ අවස්ථාවක් උනොත් එහෙම අංශ ගණනෝ පාවිච්චි කරගන්න ඕන නම් පයිදල් පයිදල්ස්ගේ ත්‍රිකයක් පාවිච්චි කරලා වැඩේ කරන්න පුළුවන්. හරි. ඊළඟට මේ එක තරම් දාලා ලකුණක් දාගන්න දෙකම ලකුණ හොඳයි දෙකම ලකුණ දාලා ගන්න දෙකම ලකුණයි මෙම රූප දරණේ AB හා BC පාදවල දිග කොපමණ දෙනවා අහලා දිනා අංශක 39 sin 39 cos 300 cos 39 දිග දිනවා හොඳයි මෙන්න මෙහෙම දිනවා මේක අංශක 39යි මේක සෙන්ටිමීටර 15යි අපි අහන්නේ CBA අපෙන් අහන්නේ AB හා BC දන්න පාදයක් තිනවා දන්න කෝණයක් තිනවා දන්න පාදයේ දන්න කෝණය භාවිත කරලා BC හා AB වන්න පුළුවන් මම දානවා මුලින්ම sin 39 ඇයි ඒ sin 39 කියන්නේ සම්මුඛ පාදය AB බෙදීම කර්ණ පාදය අංශකම ඉදිරියට ගින පාදය 15 sin 39 කියන්නේ 0.6 3 වැඩි කිරීම 15ට සමානයි AB ට හරි එතකොට උත්තරේ එනවා පහළනේ පහළ වැඩි කිරීම 0.6 තුන 9.45 මීටර් 9.45 සෙන්ටිමීටර් නේ සෙන්ටිමීටර් ඊළඟට ගන්න මේක cos 39 සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය 15යි cos 39 0.7යි 8යි වැඩි කරන 15යි 0.7යි 8 වැඩි කරන 15 11.7යි ආ ඔන්න ඒක හරි ෆලෝ දෙයක ලකුණු දෙකයි දැන් 1 2 3 ප්‍රශ්න තුනක් තියෙනවා ප්‍රශ්න තුනම ලකුණු පහයි මුල් එක ලකුණ 3 එකක් ලකුණ 3 ලකුණු දෙකයි දැන් ලකුණු 5 දෙකක් එකට ලකුණු 5 දෙකක් එකට ලකුණු දෙකක් දාගන්න දෙවෙනි එක ලකුණුත් දාගන්න තුන්වෙනි එක ලකුණු දෙකක් දාගන්න 2 1 2 ඔක්කොම ලකුණු පහකින් පහෙන් දෙන්න ඕනේ ඊගාට අන්තිම කොටස දී පාසල් ගොඩනැගිල්ලක වහලේ සැරින ඔය පා අර ඔයාලා දැන ගෙව ඉස්කෝල මේ තියනවා මේ ලොකු දිග බිල්ඩින් වල මෙහා ආනන්ද තියනවා ආනන්දේ එක එක බිල්ඩින් එකක් තියෙනවා එක එක මන් දන්නා බිල්ඩින් මම ගිහින් එක මම ගිහින් දෙක හෝල් එකක් තියෙනවා අර මේ තරණාල මොකද්ද රංගල් නම් මොකද්ද මම හදත් නෑ අප්පා අනේ රංගල් රූප කරද තියෙන්නේ රූප කරුණා තිලක රංගහලට උඩින් තියෙනවා හෝල් එකක් උඩින්ද මන් දන්නේ උඩින්ද කොහෙද තමයි
අන්නේ හෝල් එකේ තියෙන මේ වගේ කප් ත්‍රිකෝණාකාර තමයි ඒක දැහැ නෝදි මේන් හෝල් එකේ මම මතක නැහැ අරගෙන කප් තියෙන ඔය හෝල් වල වර්ණ හෝල් වල මම මතකයි ඒ හෝල් එකේ මම ඉඳිහින් විතර මේක හරි තොල් මම ගිහද ශිෂ්‍යත් කිව්ව හෝල් එකේ තිබ්බද පොඩි කාලේ මම මතක නැහැ දැන් නම් අවුරුදු ගණනක් කරන්න ලියන අවුරුදු 8ක් 10ක් විතර 10 10ක් වැඩි මොන 10ක් ඔය 13ක් වෙන අවුරුදු ඒ හින්දා මට මතක නැහැ හරිද කාප්පයක් පාසල් ගොඩනගන අන්නේ කාප්ප ගහද්දි අංශක නෝ වෙනකන් මේ පොඩි පහේ කාප්ප ලිමින් තියෙන්නේ ඒ කාප්ප ගහද්දි අංශක නෝ වෙනකන්නේ අය පහ අර නෝල් කේස් එකේ මේ තුබේ කරන්නේ උළුව හොදනකොට උළුව හොදනකොටම උළුව නම් සාමාන්‍යයෙන් ඉක්කල නටන්න දෙයක් නැහැ උළුව වල නම් පුළුවන් අර අත ලොකු දිගක් නැති නිසා කාප්පයක් ගහද්දි අනිවාර්යෙන් පහ දෙකේ භාවිත කරන මොකද ඒක නැත්තම් වැඩි ඇල වෙනවා ඇල වෙන මේ බල වහලා උළු වෙනවා ඒ මාන වතුර මාන සෑහෙන කේස් වහලා කොහොමද තියෙන්නේ පාසල් වුණේ කියලා වහලේ දැන් නේද වයිට් එකකට ලෝහ කාපේ ආකුජ පහක් දැක්කේ මෙනි AB AD 5 මීටර සහ BC 8 මීටර AB AC 5යි BC BC 8යි හා නවයේ සමතේ පාක් උද්දේශ කරරි අර එක පැටින් දීපු අරි ගන්නද මෙන්න මෙන්න කාපේ වන්න දිලා පාප් එක හරි මේකේ මේවා මෙහෙම A F C D B E මෙහෙම මෙහෙම ඔහොම 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 ගියහම මෙතන අංශක 90 මේකේ AB AC AB මීටර 5යි AC මීටර 5යි BC මීටර 8යි හා පොඩි කෝපි මෙහි AD දිග ගන්නේ කරන්න AD දිග කො AD ආ වෙන්නේ AD දිග AD දිග තරම් කරන්නලු මේක ඍජුකෝණ 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 සෑහෙන තියෙනවා වා දැන් මෙතන අංශක 90යි මේ පාද කීයද මේක සමදීපා ත්‍රිකෝණයක් සමදීපා ත්‍රිකෝණයක මෙන්න දෙකින් ගන්නවා මේ ලම්බක අනිත් පාදෙට මේ ගාන්ට දෙනවා කොටස් දෙකකට එතකොට මේක මීටර 4ක් වෙනවා මේක මීටර 4ක් වෙනවා බලන්න ලස්සනට අපිට ඉතමත් ගුරුපුරු දිලක් ගන්න තුනක් 5 4 මම දාන මේක x කියලා මෙන්න කර්ණ පාදය මෙන්න අනිත් පාද දෙක දාන පයිද කරස් 5 වර්ගය සමානයි 4 වර්ගය තමයි x වර්ග 25 හරින 10 සමානයි x වර්ග වලට 9යි වර්ගමූල ධන හොරන සමානයි x වලට මෙන්න ගණන් ගන්න මේක දිගක් විදියට හොයන්නේ ධන උත්තරේ ගන්න ඕන ධන 9යි මීටර සමානයි x වලට අනිවාර්යයෙන්ම මේක තියාගන්න වර්ගමූල සලකනකොට ධන හොරන දෙකම වැටෙන්න ඕන දිගක් නිසා ධන ධන උත්තරේ ලකුණ මෙහි ED ED දිගවන්නේ ED දිග කොයි ED වෙන E වෙන D A දිගින් කේස් එක මොකද අවුලක් නැහැ මේකයි ඇවිල්ලා 9යි તો මේකයි ලා 3යි හරිද දැන් මෙතන බලමු මේ මෙතනත් හරිනම් මේ මෙන්න මේ මෙන්න මේ ලම්බකේ මේ පාදය කොටස් දෙකට දෙනවා ඒ කියන්නේ හරියටම මෙන්න මේක ගත්තොත් එහෙම පහ බෙදීම 2 මීටර් ඇයි ඒ මේ ත්‍රිකෝණය මේ පාදය මේ පාදය හරියටම බෙදෙනවා මේකේ. ඒ කියන්නේ අංශක 90යි මේක 5යි මේක 5 බෙදීම 2යි. මේ ත්‍රිකෝණය දාන්න පයිතගරස්. මම පැත්තෙන් අදින්න මේක මේ දාන දිය දින පයිතගරස් එක මේ පොඩ්ඩක් චෙක් කරන්න ඕන. මේක 5 බෙදීම 2යි මේක 3යි. හරිද? මේක තමයි E D මම දාගෙන Y කියන. කර්ණය වර්ගය තුනේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගයන්ගේ එකතුවට 3 වර්ග 3 9යි 5 වර්ග 25යි 2 වර්ග 4යි ධන 5 වර්ග වලට මේක මෙහෙට දාන්න 9 ඍණ 25 බෙදීම 4 සමානයි 5 වර්ග වලට පොදු හරය ගන්න 35 ඍණ 25 බෙදීම 4 වර්ගමූල සමානයි 5 වර්ග වලට ධන හොරිනේ මොකද
තිස්සයි නිසි භාගයක් කියන උත්තරේ. තිස්හයෙන් නිසි භාගයක්. නවයයි නවය බෙදීම හතරේ වර්ග මූලය. හරිද? නෑනේ. 11යි වර්ගමූල 11 බෙදීම හතර. ඒ කියන්නේ වර්ගමූල 11 බෙදීම 2 මීටර්. මෙම කාප්‍රේ සාවචනද මුළු ලෝහ දඬුවල දිගම කීයද කියලා. සම්පූර්ණ ලෝහවල දිග හරි සරලයි. මඩේටම තියෙනවා 5යි 5යි 10යි 10යි 18 මීටර්. ධන මේක මීටර 3ක් දිගයි. ධන මෙන්න මේ වගේ ඒවා දෙකක් තියෙනවානේ සමානයි ඒ කියන්නේ 11 මූල 11 බැගින් මූල 11 බිඳු 2 බැගින් දෙකක් ඕන. මේකත් 11 බිඳු මූල 11 බිඳු 2යි ඒ වගේම දෙකක්. කපල යනවා. 21යි මීටර ධන මූල 11. මූල 11. 3 දෙක 3 1. ඒ කියන්නේ 24 දැම 3යි මීටර. ඊට පස්සේ කියනවා මේක මේකත් මෙයා ආසන්න වෙන්නේ හොඳේ හරියට දිගින්නේ නැහැ. දැන් මේ කාප්පේ හදන්නගන්නේ සෙන්ටිමීටර 25 ලෝහ දඬු වලින්. සෙන්ටිමීටර 25ක් කියන්නේ සෙන්ටිමීටර 25ක දණ්ඩක් රුපියල් 100ක් වෙනවා. දැන් අපි හදන්නේ අපිට එන්නේ මීටර 24යි කියලා. අපි බලමු මුලින්ම මීටර 24.5 මීටර කියන එක 0.3 මීටර කියන එක අපි හදාගමු සෙන්ටිමීටර වලට. කොහොමද කරන්නේ? 273 මීටර කියන්නේ මේක 100ෙන් වැඩි කරන්න මොකක් කරනවද? මීටර සෙන්ටිමීටර කරනවා. ඒ කියන්නේ 24.3 මීටර කියන්නේ 2430 සෙන්ටිමීටර 100 වැඩි කරා. කොහොමද සෙන්ටිමීටර ගන්න? මෙච්චර සෙන්ටිමීටර ගන්න කරා සම්පූර්ණ දිග. මේක හදන්නේ 25 20 සෙන්ටිමීටර 25 දිග යකට දඬුවලින්. එහෙනම් බලන්න 2430 බෙදන්න 25 වැඩි කරන්න රුපියල් 100. මෙතනින් හම් වෙනවා 25 දඬු කීයක් ඕනද කියලා. එවැනි දඬු එක දඬුවක් 100යි නම් දඬු මේ සෙට් එකේම මිල කීයද කියලා ගණන් හදන්නේ. නමදා 720 රුපියල් නමදා 720. ඊට කොටේ තමයි වෙලිකාව පහක් පුදා වෙනම් අවශ්‍ය වෙන මුළු විදද. ආ පහක් ඕනලු. එහෙනම් රුපියල් 9700 ශරි කරන පහේ 0.6 6 3 48600 රුපියල් ඔන්න මුළු විදව. හපි සෝදාස් 500 ඔන්න හරි ගානිවල ලබු ගන්න එක ගානේ මට කියන්න සම්පූර්ණයෙන්. එතකොට මේ B කොටස ලබු පහෙන් කීයද? A කොටස ලබු පහෙන් කීයද? MCQ 10න් ටිකක් එතකොට ලබු 20 ඔක්කොම ගන්න කීයද කියලා කො ලබු 20 ඔක්කොම කියලා කීයද කියලා විසින් 18යි වැඩිම නේ. මේ B කොටස දෙන්නේ එක ගානේ. ලකුණු එක ගානේ කරමු දෙන්නේ.
හෝ අනිත් කට්ටිය हतर पहां අපි දැන් මේ වැඩේ ඉවරයි හරිද දැන් අපි අද තමයි අද පාඩමට හරිද පාඩම කරන්න කලින් මෙන්න මේ වැඩේ කරලා ඉන්න ඕන මට දාන්න මට ඔබට දාන්න ඉන්බොක්ස් එකට අන්තිමටම සරල මේ සංඛ්‍යාවේ මම කරලා දු කරපු දැන ෆොටෝ එකක් මට දාන්න ඕන හරිද ෆොටෝ එක දාන්න මම ඒක ඇද නිහඬ වැඩේ කරන් යන්න දැන් වෙලාව 8:10යි විනාඩි දෙන්නම් 20ක් අටාමාටේක කාලා කඩදාලා බත් කාලේ නේද බත් කාලේ නේද මඩිනේ අටාමාටේන්න කාලා අටාමාර්ද මම අයිස්ලක් කරනවා සංඛ්‍යාවේ ඉතුරු ටික පටන් ගන්නවා හරිනේ මම ෆොටෝ එකක් දා දෙන්න ගෲප් එකට හරි මට ඉන්බොක්ස් එකේ මම දා දෙන්න සංඛ්‍යාවේ අන්තිම දෙන ෆොටෝ එකක් එළියටම ඉතුරු ටික සාකච්ඡා ඉතින් පස්සේ මම පාඩම අද කරනවා අටාමාට කාලා නැකලා ඉස්සෙල්ලා ඉන්නවා රයිට් එක ගිහින්